ඉතින් ඔන්න වෙන වගේම අදත් වීල් බයි ආවිල්ලා තියෙන අලුත් මාරු 3D එකකින්. ඉතින් මේ වීඩියෝ එකද කතා කරන්නේ කොහොමද ඔයාගේ Facebook ප්‍රොෆයිල් එකට ලොක් එකක් දාගන්න කියලා. ඉතින් ගොඩක් කට්ටිය දැකලා තියෙන සමහර අයගේ ප්‍රොෆයිල්ස් වලට ගියාට පස්සේ එයාගේ ප්‍රොෆයිල් එකට ඔය ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙනකම්ම එයාගේ ප්‍රොෆයිල් එකේ ඇතුලේ තියෙන දේවල් අපිට බලන්න විදිහක් නැහැ. ඊට අමතරව ෆ්‍රෙන්ඩ් කෙනෙක් වුණා එයාගේ ප්‍රොෆයිල් එකේ ඇතුලේ තියෙන ෆ්‍රෙන්ඩ්ස්ලා කවුද? එයා දාලා තියෙන ඇල්බම් එක මොකක්ද? මේ කිසි දෙයක් අපිට බලන්න බෑ මේ ලොක් කියන ඔප්ෂන් එක ඔන් කරාට පස්සේ. ඉතින් මේ ඔප්ෂන් එක හොයනට තමයි මේ වීඩියෝ කරන් ආවේ. දැන් ඔයාලට පුළුවන් ඔයාගේ ප්‍රොෆයිල් එකත් ලොක් එකේ තියාගන්න. එතකොට කාටවත් බෑ ඔයාගේ ෆ්‍රෙන්ඩ්ස් ගානවත්, ඔයාගේ ඇල්බම්ස් ගානවත්, ඔයාගේ ෆොටෝස්වත් මොකුත් බලන්න මේ ඔප්ෂන් එක ඔන් කරාට පස්සේ කාටවත් බෑ. හරි. වැඩි කතාවනේ නැහැ අපි යමු වීඩියෝකට. ඉතින් ඊට කලින් තාමත් ඔයල්බයි subscribe නොකරපු කෙනෙක් නම් දැන්ම ඔයල්බයි subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell button එකත් ඔබාගෙන අපි යමු වීඩියෝකට. හරි. ඔයාගේ Facebook එකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ උඩ කෙළවරේ ඉරි තුනක් තියෙනවා. ඉතින් මොන setting එක open කරන්න ගියත් අපිට එතෙන්න තමයි යන්න වෙන්නේ. ඒකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ටිකක් පහළට වෙන්න setting and privacy කියලා option එකක් තියෙනවා. මේ setting and privacy කියන option එකට touch කරාට පස්සේ මේ වගේ setting bar එකක් open වෙලා තියෙනවා. මෙන්න මේ setting bar එක උඩ එකපාරක් touch කරන්න. ඒක ඇතුළට ගියාට පස්සේ මේ විදිහට Facebook එකට අදාළ settings ඔක්කොම වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන account preference, audience and visibility වගේ section වලට කඩලා ගොඩක් setting බලා ගන්න පුළුවන්. හැබැයි අපිට ඕන වෙන්නේ audience and visibility කියන option එක විතරයි. මේක ඇතුළට බලා ගන්න පුළුවන් උඩම තියෙන profile locking කියන option එක. මෙන්න මේ profile locking කියන option එක උඩ එකපාරක් touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් lock your profile කියලා ලොකුවටම බටන් එකක් තියෙනවා. මේ බටන් එක තමයි අපි යූස් කරන්නේ. මෙතන lock your profile කියන එක උඩ එකපාරක් touch කරන්න. touch කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ profile එක lock වෙනවා. දැන් you lock your profile කියලා අපිට pop up message එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට okay එකක් දෙන්න පුළුවන්. දැන් ඔයාගේ profile එක lock වෙලා තියෙන්නේ. කාටවත් බෑ ඔයාගේ profile එකේ තියෙන friends ගානවත් images වත් මොකුත් බලන්න බෑ. හරි. ඊට අමතරව මම පෙන්නන්නම් ඔයාට මේ profile locking setting එක හොයාගන්න බැරි කෙනෙක් නම් එච්චර අමාරු නැහැ. ඔයාට බලා ගන්න පුළුවන් මේ settings වලට ගියාට පස්සේ මේ setting and privacy යටතේ මෙන්න මෙතන search icon එකක් තියෙනවා. මෙන්න මේ search icon එක උඩ එකපාරට touch කරලා ඔයාට පුළුවන් මේ setting එක type කරලා බලන්න. හොයාගන්න අමාරු නම් මම profile locking කියලා type කරන්න. ඔයාට බලා ගන්න පුළුවන් අපි lock profile කියලා type කරොත් මෙන්න මේ විදිහට profile locking කියලා අපි type කරනවා නේද? ඔයාලට පේනවා ඇති suggest කරනවා profile locking කියන setting එක. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් Facebook එකේ ඕනම setting එකක් හරි ලේසියෙන් search කරලා ගන්න. හැබැයි advanced settings වලට නම් මෙහෙම search කරලා අපිට යන්න අමාරුයි. හැබැයි පොඩි settings වලට මේ විදිහට අපි search කරලා යන්න පුළුවන්. ඉතින් profile locking කියන option එක මෙතනින් තේරුවත් යන්නේ අර profile locking section එකටම තමයි. ඉතින් මම හිතනවා ගොඩක් කට්ටියට වටින වීඩියෝක් මේක වෙන්නේ නැති. දැන් ඔයා දන්නවා ඔයාගේ profile එක lock කරන්නේ කොහොමද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. ඔයා මේ වැඩේ කරන්නේ නැද්ද? මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් දී මේක පුංචි වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න සහ තාමත් subscribe කරලා නැත්නම් දැන්ම ඒක subscribe කරන්න. හැබැයි තියෙන bell button එක ඔබාගෙන මේකේ වටින වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ජය වේවා.